ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. මම භද්‍රා ගුණතිලක සුබයි මුඩ වැඩියා YouTube නාලිකාවේ. ඔන්න මං අදත් ආවා ඔයාලට මගේ මල් වගාවේ පුංචි රහසකුත් අරගෙන. ඉතින් ඔයාලා කැමතිද මල් ගොඩක් හදාගෙන ලස්සන මූල පද්ධතියක් හදාගෙන ඒ වගේම ගොඩාක් චූටි පැල ගොඩාක් හැදෙන විදිහට වගාව නඩත්තු කරන්න? ඒක තමයි මුංචි රහස. මම පාවිච්චි කරනවා පිත්තර කටු කුඩු කරලා හදාගත්ත පොහොර එක මේ මගේ මාධ්‍යයට යොදනවා මගේ පැලවලට. ඉතින් ඇත්තටම පිත්තර කටුවල ගොඩක් කැල්සියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, ඒ වගේම ගෙන්දගම් තියෙනවා. ඉතින් මේ වගේ හොඳට මේ මුල් ටික හදාගෙන ඒ වගේම මල් පිපෙන්ඩ ඒ වගේම අර ගෙන්දගම් තියෙන හින්දා කෘමි විකාශකයක් විදිහටත් වැඩ කරනවා මේක. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ බිත්තර කටු ටික සකස් කරගන්නේ කියලා වගාවට සුදුසු ආකාරයට. පළමුවෙන්ම අපි බිත්තර කඩපු ගමන්ම ඒ බිත්තර කටු හොඳට හෝදන්න. එතකොට ඒකේ තියෙන අර තැවරිලා තියෙන බිත්තර සාරු ඔක්කොම අයින් වෙනවා. එහෙම නැතුව අපි ඒවත් එක්කම මේ පාවිච්චි කරොත් මේක පසට අපේ මාධ්‍යයට එකතු වුණාට පස්සේ අනවශ්‍ය බැක්ටීරියා එහෙම වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට සෝදලා අරගෙන ඊට පස්සේ තද අවුවේ වේලන්න ඕනේ. තද අවුවේ හරිය මත අවන් එකට දාලා ගන්නත් පුළුවන්. හොඳට වේලගත්තට පස්සේ තමයි අපි මේක කුඩු කරගන්නේ. ඇත්තටම ග්‍රයින්ඩර් එකක් තියෙනවා නම් වඩාත් පහසුයි. හොඳටම පවුඩර් එකක් වගේම කුඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රෝලින් පින් එකකින් හරි පොඩි වංගෙඩියක් තියෙනවා නම් එකට දාලා කොටලා හරි මේ ටික කුඩු කරගන්න ඕනේ. මම ගීසරේ කියලා දුන්නා කෑලි විදිහට පාවිච්චි කරන විදිහ. දැන් මම අද කියන්න යන්නේ හොඳටම සියුම් පවුඩර් එකක් විදිහට හදාගෙන කොහොමද අපි පැලවලට දාන්නේ කියන එක. මොකද පවුඩර් එකක් විදිහට දානකොට ඉක්මනින් පැලවලට උරා ගන්නවා අර කෑලි විදිහට දානවට වඩා. ඉතින් ඒ නිසා ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කුඩු කරගෙන ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මාස්ක් එකක් නාස් ආවරණයක් පාවිච්චි කරන්න මේක පවුඩර් කරනවා නම්. මොකද මේක ඉතාම සියුම් දූවිල්ලක් වගේ පවුඩර් එකක් හැදෙනවා. ඒක අපිට නහයට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාගන්න බිත්තර කටු කුඩු කරනවා නම් ග්‍රයින්ඩර් එකේ. ඉතින් ඒ විදිහට තමයි අපි මේක කුඩු කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් කුඩු කරගත්තට පස්සේ මේක හොඳට වහලා තියාගත්තොත් මාස 3ක් විතර වගේ තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කුඩු කරගත්ත ටික ඒ දවස් වලට ගැලපෙන විදිහට කුඩු කරගෙන දාන්න පුළුවන්. එතකොට මේ මේ පවුඩර් එක අපිට පුළුවන් මාධ්‍ය සකස් කරන වෙලාවට පැල හිටවන්න. මාධ්‍ය සකස් කරන වෙලාවට මේ මාධ්‍යයට ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. එතකොට ඒකලා අපිට පැලට හිටව ගන්න පුළුවන්. ඒක විදිහක්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ දැන් මාස 3කට විතර වගේ සැරයක් අපේ ශාක ලොකු ගස් තියෙනවනේ, ඒ හිතවපු ගස්, ඒ ගස් වලට මාස 3කට විතර වගේ සැරයක් අපිට පුළුවන් පවුඩර් එක දාන්න මේ මාධ්‍ය මතු පිටට දාන්න පුළුවන්. දාලා ඉතින් වතුර ටිකක් එහෙම දානකොට මේක මාධ්‍ය පුරා විසිරලා යනවා. සාමාන්‍යයෙන් මම තේ හැන්දක් විතර වගේ ප්‍රමාණයක් තමයි මේ පැලේකට යොදන්නේ. ඉතින් මේ විදිහට අපිට සකස් කරගත්තට පස්සේ ওই විදිහට හදාගෙන අපිට දාන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. දැනටමත් පාවිච්චි කරන අය ඇති. මේ සාමාන්‍යයෙන් අලුතින් එකතු වෙන අය වෙනුවෙන් තමයි මේ වීඩියෝස් නැවත නැවත කරන්නේ. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අදම subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගිත් එක්ක ඇඳලා හිටියට. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.